දැන් ඔබතුමාලා යුක්තියම හිම ආරම්භ කළානේ හැම ස්තරයක් පිළිබඳවම ඔබතුමාලා අවධානය යොමු කරා හැම ස්තරයකම සහයෝගය ඔබතුමාලා අපේක්ෂා කළා මේ වෙනකොට යුක්තිය මෙහිම ආරම්භ කරලා අද උදේ මේ වෙනකොට ඔබතුමාලා අත්පත් කරගෙන තියෙන ප්‍රතිඵල මොනවාද ඉස්සති දසොන් ආරාධනය කිරීම සම්බන්ධයෙන් අද උදැසන 7 වෙනි පැය වැඩසටහනට සාදින් රූපයන් සේවයට විශේෂයෙන්ම ඔබ දන්නවා යුක්තිය කියන මෙහිම වර්තමාන පොලිස් ප්‍රතිමාගේ සංකල්පයක් අනුව ආරම්භ වෙච්ච දෙයක් මේ මූලික ඉලක්කය උනේ විෂ මද්‍රව්‍ය සම්බන්ධව තියෙන මේ රට පුරා පැතිර යන මේ ව්‍යසනය පාලනය කිරීම. ඉතින් ඒ සඳහා යම්කිසි ක්‍රමවත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය තිබුණා. ඒ වගේම වේගවත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය තිබුණා. ඒ නිසා තමයි මේ මහජනතාවට යම්කිසි ආකාරයකට ධාරණය වෙන්න ඕන නිසා මහජනතාවගේ විශේෂ අවධානයක් මේ කාරණය සම්බන්ධයෙන් යොදවන්න අවශ්‍ය නිසා විවිධ පැතිකඩයන් ඔස්සේ මේ යුක්තිය කියන නම කේන්ද්‍ර කරගෙන මෙහෙයුම් රාශියක් එකට ක්‍රියාත්මක කරා. එතන මේ ක්‍රියාත්මක කිරීම තුළ විෂමද්‍රව්‍ය පාලනය කිරීම එතන ඒ සඳහා අවශ්‍ය කරන පියවරයන් ගැනීම කියන්නේ සංවිධාන ඒ හරහා ක්‍රියාත්මක කරන සංවිධානාත්මක අපරාධ පාලනය කිරීම ඊළඟට විදේශගත වෙලා සිටින මේ 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 මද්ද්‍රව්‍ය ජාලය මෙහෙවන ඒ මේ ජාවාරම් කරුවන් පාලනය කිරීම සහ ඔවුන් විදේශ රටවල ඉන්නව නම් මෙරටට ගෙන ඒම සඳහා අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සහ ඔවුන් හඳුනාගෙන වැඩිපුර ඒ සඳහා අවධානය යොමු කිරීම තුන්වන කාරණය මේට දායක කරගන්න පුළුවන් වෙනත් වෙනත් අපරාධවලට සම්බන්ධ වෙලා සමාජගත වෙලා ඉන්න සමහර ටැප පිට නිදහස් වෙලා ඉන්න නමුත් මෙවැනි දේවල් වලට සම්බන්ධ කරගැනීමේ ප්‍රවණතාවයේ වැඩි කොටස් හඳුනාගෙන ඔවුන් යම්කිසි ආකාරයක පාලනයකට නතු කිරීම සහ ඔවුන් අත්අඩංගුවට ගත යුතු අය වරින්තු කරන ඉදිරියේ ඉන්නවා නම් වරින්තු කරන අත්අඩංගුවට ගැනීම ඊළඟට එවැනි කාරණා හා සමගාමීව සංවිධානාත්මක අපරාධකරුවන් විශේෂයෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල ක්‍රියාත්මක කරන සංවිධානාත්මක අපරාධකරුවන් මැඩලීම සඳහා මෙහෙයුම් ආරම්භ කිරීම. ඉතින් මෙවැනි කාරණා රාශියක් එක්ක තමයි සමගාමීව මේ යුක්තිය කියන මෙහෙයුම ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මූලික අවධානය යොමු වෙන්නේ මුලින්ම මේ යුක්ති මෙහෙයුම මද්දව වලට. එතකොට මේ වනකට මගේ ළඟ තියෙනවා සංඛ්‍යා ලේඛන දැනට දින දෙකකට පෙර අපි මේ සම්බන්ධයෙන් දින 183ක් තුල ක්‍රියාත්මක වීම තුල යුක්තිය මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත්ත හෙරොයින් වැට්ලීම් ක්‍රියාත්මක කරලා තියෙනවා 50,000කට ආසන සංඛ්‍යාව වැට්ලීම් විතරක් හෙරොයින් සම්බන්ධ විතරක්. ඒතර කිලෝග්‍රෑම් 350කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. අයිස් කියන මද්දව සම්බන්ධව වැට්ලීම් 36,000කට ආසන සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම කිලෝග්‍රෑම් 275කට ආසන සංඛ්‍යාවක් ගංජා වැට්ලීම් 51,000කට ආසන සංඛ්‍යාවක් වැට්ලීම් විතරක් ප්‍රමාණය 5081 කිලෝග්‍රෑම් 80කට 5080කට වැඩි සංඛ්‍යාවක් ඒ වගේම ගංජා පැල විතරක් පැල සොයා ගැනීම කරලා තිනවා මේ කාල සීමාව තුළ 158ක් විතර විනාශ කරලා තිනවා මේ වගාවන් විනාශ කරලා තිනවා එතකොට වෙනත් මද්දම් වැටලීම් ක්‍රියාත්මක වෙලා තිනවා 6000කට අසල සංඛ්‍යාවක් වැටලීම් කිලෝග්‍රෑම් 170ක් අත්අඩංගුවට ගන්න විවිධ දේවල් ඒ වගේ තමයි මත් පෙති 725000ක් අත්අඩංගුවට ගන්න තිනවා මුළු වැටලීම් ක්‍රියාත්මක වෙලා තිනවා 143000ක් මේ දල වශයෙන් මද්ද විනාශක කාර්යංශය කියනවා මේ මේ මද්දවල දල වටිනාකම නිශ්චිත වටිනාකම් කියන්න බෑ නමුත් දල වශයෙන් වටිනාකම් කියන්නට පුළුවන් රුපියල් මිලියන 15,800කට වැඩි ප්‍රමාණයක් තමයි මේ සංඛ්‍යාව වෙන්නේ සකකරුවොත් 139,000කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට මේ මේ 139,000 ඇතුලේ සිටින සැකකරුව මේ සියලු දෙනා මද්ද්‍රව්‍ය සම්බන්ධව පමණක් නෙවෙයි මේ විවිධ අපරාධ සම්බන්ධ අත්අඩංගුවට ගත් සියලු දෙනා මෙතන ඉන්නවා සැකකාරියෝ 3000කට වැඩි සංඛ්‍යාවක් තියෙනවා සැකකාරියෝ ඒ වගේම රඳවා තබා ගැනීම නියෝග ලබාගෙන තියෙනවා 5000කට වැඩි සංඛ්‍යාවක් ඔවුන් රඳවාගෙන පරීක්ෂා කරලා තියෙනවා ඒ වගේම වත්කම් විමර්ශන ආරම්භ කරලා තියෙනවා 730කට වැඩි සැකකරුවන් සංඛ්‍යාවකට පුනරුත්ථාපනය සඳහා යොමු කරලා තියෙනවා 3300කට වැඩි සැකකරුවන් සංඛ්‍යාවක් ඒ වගේම මේ අත්අඩංගුවටගත් වත්කම් වල මේ කාල සීමාව තුළ පමණක් වත්කම් විමර්ශන සඳහා යොදාගත් වත්කම් වල වටිනාකම මිලියන 841කට වැඩි සංඛ්‍යාවක් යොදාගෙන තියෙනවා ජාවාරම් කරුවන් 5300ක් විතර අත්අඩංගුවට අරගෙන තියෙනවා මේ ජාවාරම් කරුවන් කියන්නේ මේ මෙහි ඉන්නවා දැන් සමහරු ඉන්නවා තමන්ගේ පරිභෝජනය සඳහා මද්ද්‍රව්‍ය ලබා ගන්න ඔහු වැඩි ප්‍රමාණයක් අරගෙන තව දෙතුන්දෙනෙකුට අලෙවි කරලා ඒ මුදල හරහා තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය කරන දේවල් මිලදී ගන්න ජාවාරම් කරුවා මේ මේ තුල ඉන්නවා ඒ සියල්ල එකතු වෙලා මේ තියෙන්නේ ඇත්තටම
මේ හරහා තව වරෙන්තුකරුවත් අඩංගුවට අරගෙන තිනවා 1800කට වැඩි සංඛ්‍යාවක් විෂ මද්‍රව්‍ය සම්බන්ධයෙන් පමණක් වෙනත් වැඩි සම්බන්ධයෙන් 12087ක් විතර අරගෙන තිනවා විවෘත වරෙන්තුකරණ අත්අඩංගුවට ඒ වගේම ඇංගලි සටහන් වලින් අත්අඩංගුවට අනාවරණය වෙලා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සිටි සැකකරුවන් විවිධ ප්‍රදේශවල සැඟවිලා සිටියා ඔවුන් 400කට ආසන සංඛ්‍යාවක් අරගෙන තිනවා ඒ වගේම වෙනත් බරපතල අපරාධ තියෙන මිනීමරුම් වගේ දේවල් යම් හේතු උඩ මනුෂ්‍ය ඝාතන වගේ දේවල් ඒ සම්බන්ධව සැකකරුවෝ 730කට ආසන සංඛ්‍යාවක් අත්අඩංගුවට අරගෙන තිනවා